SLD Directors YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එකතු මේ අද මේ ඔයගොල්ලෝ එකතුලා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම මීට කලින් වීඩියෝ එකක් ගෙනාව Picsart එකට කොහොමද සිංහල ෆොන්ට් ඇඩ් කරගන්නේ කියලා. ඉතින් මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපිට යුනිකෝඩ් පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ සිංහලෙන් අපි වෙබ්සයිට් එකට ගිහලා සිංහලෙන් ටයිප් කරලා ඒකට එන ඉංග්‍රීසි කෝඩ් එකක් වගේ එකක් එනවා. ඒක අපි Picsart එකේ දාලා තමයි සිංහල ෆොන්ට් එක අපිට ඕන විදිහට අරගත්තේ. ඉතින් මේක ටික අමාරුයි. ඒ වගේම මම එදා ඒ ෆොන්ට් දැම්මට පස්සේ මම ආයේ Picsart එකට ඒ ෆොන්ට් දාන්න ගියේ නෑ. ඉතින් ඊට පස්සේ මම මේ ළඟදී දැක්කා ඒ අප්ඩේට් එකකින් පස්සේ වෙනම අපිට ඕන විදිහට අලුත් ෆොන්ට් ඇඩ් කරගන්න එක ප්‍රීමියම් ෆීචර් එකක් කරලා දිනවා. ඉතින් ඒ ප්‍රීමියම් ෆීචර් එක කියන හින්දා අපිට බැරි වෙනවා එලියෙන් මොන ෆොන්ට් එකක්වත් ඇඩ් කරගන්න මේ Picsart එකට. ඉතින් ඒකට ක්‍රමයක් මම හොයාගත්තා. ඒ වගේම තමයි ඔයාලා මතයි ඉතින් අර මම කිව්වා වගේ යුනිකෝඩ් පාවිච්චි කරන්න ඕනේ කියලා වෙබ්සයිට් එකට ගිහිල්ලා සිංහල ටයිප් කරලා ඒකට එන යුනිකෝඩ් එක අරන් අපි Picsart එකේ දාන්න ඕනේ කියලා. ඉතින් එච්චර දෙයක් දැන් මේ මම අලුතෙන් කියලා දෙන විදිහට කරන්න ඕනේ නැහැ. ඔයාලා කරන් තියෙන කෙලින්ම Picsart එකේ සිංහල අකුරෙන් ටයිප් කරලා ඔයාලා කැමති ෆොන්ට් එක හදාගන්න පුළුවන් කෙලින්ම Picsart app එකේ. ඉතින් කොහොමද මේ දේ කරන්නේ කියලා අපි දැන් වීඩියෝ එක දිහා කතා කරනවා. වීඩියෝ එක යන කලින් කියන්න පහල දෙන රතු පාට subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා all වලට දාලා තියාගන්න. ඔයාලා තවත් මේ වගේ videos බලන්න ඕනේ. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. හරි ඉතින් මුලින්ම මේ වැඩේ කරගන්න නම් ඔයාලට මම මේ කියන විදිහට ෆොන්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අපි දැන් බලමු මුලින්ම ෆොන්ට් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අර ප්‍රීමියම් ෆීචර් එක බයිපාස් කරලා Picsart එකට මේ ෆොන්ට් ඇඩ් කරගන්න කියලා. මුලින්ම අපි Chrome එකට යනවා. ඊට පස්සේ ඔයාලා සර්ච් කරන්න මෙන්න මේ විදිහට UN සිංහල ෆොන්ට්ස් කියලා. මෙන්න මේ විදිහට UN සිංහල ෆොන්ට්ස් කියලා ඔයාලා සර්ච් කරගන්න. එතකොට ඔයාලට මෙන්න මේ උඩින් මේ සර්ච් රිසල්ට් එක මේකේ link එක comment section එකේ මම pin කරලා තියන්නම්. ඊට පස්සේ ඒවා මේක උඩ ටච් කරගන්න එකපාර. හරි. ওই විදිහට ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මේ ෆොන්ට් එක බලා ගන්න පුළුවන්. ඔක්කොම ඔයාලට කැමති ෆොන්ට් එක ඔයාලට බලන විදිහට පේනවා. ඔයාලට මෙතනින් කැමති ෆොන්ට් එකක් අරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ දැන් අපි මෙන්න මේ ෆොන්ට් එක ගමු. මෙන්න මේ ෆොන්ට් එක මේකෙන් මේ නිල් පාටින් දෙනවා ඩවුන්ලෝඩ් කරලා වෙන ඇති. මෙන්න මේ කුඩ එක පාරක් ටච් කරන්න. එතකොට ඒක ටච් කරපු ගමන් මෙන්න මේ ඉදිරිය යටින් ඕපන් කියලා එනවා. මේක ඩවුන්ලෝඩ් වෙනවා. හරි. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද Picsart එක මේක බයිපාස් කරන්න කියලා. ඒ කියන්නේ ඔයාලට මුලින්ම මේකට අලුතින් Picsart එකක් ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඒ කියන්නේ පරණ Picsart එක ඩිලීට් කරන්න ඕනේ. ඊට පස්සෙ Picsart mod app එකට යන්න ඕනේ. මම මේ mod app එක ඔයගොල්ලන්ට පෙන්නන්නම් මොකද කියලා. මේකෙත් link එක comment section එකේ මම pin කරලා තියන්නම්. ඉතින් ඔයා මේ link එක touch කරපු ගමන්ම ඔයාට මේ ඔයාට ඒ Picsart app එක install වෙයි. ඉතින් මම ඒක install කරලා තිනින්ද ඔයා මේ Picsart link එක මම comment section එකේ pin කරලා තියෙනවා. මේ link එක click කරපු ගමන්ම ඔයාට app එක install වෙනවා මේ විදිහට. ඉතින් මම ඒක දැන් අපිට pause කරමු. මොකද මම දැන් install කරලා තිනි. දැන් ඔයා Picsart app එකට යන්න මුලින්ම. මේ විදිහට Picsart app එකට ගියාට පස්සේ ආ මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් මම දන්නවා ඉතින් කොහොමද මේ වැඩි කොහොමද ෆොටෝ එකක් ඕපන් කරගන්නේ කියලා. ඉතින් මම මේ විදිහට normal white background එක ඕපන් කරගන්නවා. හරි මේ විදිහට මම ඕපන් කරලා ඉවරලා මම මේ විදිහට text වලට යනවා. හරි text වලට ගිහලා මම සිංහලෙන් type කරනවා. සිංහල කියලා ටයිප් කරා. මම මේක කලර් එක චේන්ජ් කරනවා. හරි. අපිට දැන් ඔයාලා පේන ඇති දැන් මේ විදිහට යට ෆොන්ට් ස්කේල් දිනවා. මෙන්න මෙතනට යනවා. දැන් මෙන්න මෙතන ඔයාලා පේන ඇති මේ උඩට ඉතල එකක් එකක් තියෙනවා. ඒක උඩ ටච් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලා පේන ඇති මෙන්න මෙතන යට තියෙනවා මයි ෆොන්ට්ස් කියලා. මෙන්න මේ උඩ එක පාරක් ටච් කරන්න. දැන් මම දැන්ටමත් ඇඩ් කරපුවත් ෆොන්ට්ස් ටික මේ විදිහට තියෙනවා. ඉතින් ඔයාලා පේන ඇති මේ ටික ඉංග්‍රීසියෙන් තියෙනවා මයි ෆොන්ට්ස් කියන එක. ඉතින් ඒක ගැන බය වෙන්න එපා. මේක UN ෆොන්ට්ස්. ඒ කියන්නේ මේ විදිහට ඔයාලා තිබුණාට මේක ඔයා දුන්න ගමන් ඔයාගේ ෆොන්ට් එක සිංගල් ෆොන්ට් එක කෙලින්ම වෙනස් වෙනවා ඔයාලට අවශ්‍ය විදිහට. ඉතින් මම දැන් කරනවා මෙන්න මෙතන ඇඩ් ෆොන්ට් කියලා ඔයාලට පේන උඩින් තියෙනවා. ඔයා මෙතන කිසිම ෆොන්ට් එකක් ඇඩ් කළ නැත්නම් මුලින්ම පළවෙනි වතාවට ඔයාලා මෙන්න මැද පෙන්නයි ඇඩ් ෆොන්ට් කියලා මෙන්න මේ APG Picsart එකේ ඔයා ඔරිජිනල් Picsart එක ඩවුන්ලෝඩ් කරලා නම් තින්නේ ඔයාලට මේක කරන්න බැරි වෙනවා. මොකද මේක ප්‍රීමියම් ෆීචර් එකක් විදිහට තමයි ඒගොල්ලෝ දීලා තින්නේ. මේ මොඩ් ඇප් එකෙන් ඒක අන්ලොක් කරලා තමයි තින්නේ. ඉතින් මම දැන් මේ විදිහට මෙතන ඇඩ් ෆොන්ට් කියන එක උඩ ටච් කරනවා.
ඉතසෝර මෙන්න මේ වගේ ඉතසෝර මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන් මෙතන ඔය ඇඩ් ෆෝන් කියලා ආයේ මෙතන උඩට ටච් කරන්න ඊට කොට වාගේ ෆෝන් එකේ ෆයිල්ස් වලට තමයි යන්නේ ඊට පස්සෙ ඔය ඩවුන්ලෝඩ්ස් වලට යන්න මොකද අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක තියෙන්නේ ඩවුන්ලෝඩ්ස් වල ඉතින් ඔයාලා බලනොත් දැන් මේ විදිහට UN VASURU කියලා මෙන්න මේ විදිහට ෆොන්ට් එක තියෙනවා UN කියලා ඉස්සරහින් තියෙනවනම් ඒවා ඩවුන්ලෝඩ් කරපු ෆොන්ට් එක අන්න ඒකට වාට ටච් කරන්න ඒක උඩට වෙන්නදී මෙන්න මේ විදිහට ෆොන්ට් එක ඇඩ් වුණා. ඉතින් මේ කුඩ එක වාට ටච් කරාම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ෆොන්ට් එක වෙනස් කරගන්න. හරි අපිට පේනවා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ දැන් යටින් මේ මයි ෆොන්ට්ස් ටික පෙන්නවා. ඉතින් ඔයාලට වෙන්නදී දැන් මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට ෆොන්ට්ස් ටික වෙනස් වෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් මතක ඇති අපි ගිය පාර කරේ වෙබ්සයිට් එකට ගිහිල්ලා සිංහලෙන් ටයිප් කරලා ඒකෙන් එන යුනිකෝඩ් එක ඒ කියන්නේ සිංහල ඉංග්‍රීසි වලට හැරුණු කෝඩ් එක තමයි අපි අරගෙන ආවිල්ලා මෙතන පේස්ට් කරලා අපිට ඕන ෆොන්ට් එක හදාගත්තා. හැබැයි දැන් මෙතන ඒක අනිත් පැත්ත වෙලා තියෙන ඒ කියන්නේ යුනිකෝඩ් එක මේ විදිහට යටින් හදලම ඒගොල්ලෝ තියෙන්නේ. ඉතින් අපි මෙහෙන් සිංහලෙන් ටයිප් කරලා අපිට මේ විදිහට මේ ෆොන්ට් එක ඇඩ් කරාම එයාලා කෙලින්ම අපිට ෆොන්ට් එක අපිට අවශ්‍ය විදිහට හදලා දෙනවා. ඉතින් ඔන්න විදිහට තමයි ඔයා සිංහල ෆොන්ට් ලේසියෙන්ම දැන් සිංහලෙන්ම ටයිප් කරලා පික්සාර්ට් එකේ සිංහල ෆොන්ට් කෙලින්ම ටයිප් කරලා සිංහලෙන්ම අකුරෙන් ටයිප් කරලා පික්සාර්ට් එකේ මේ විදිහට කෙලින්ම ෆොන්ට් එක මාරු කරගන්න. ඉතින් අද වීඩියෝ කතා කරන්න තියෙන ඔන්න ටික තමයි වීඩියෝ හොඳයි කියලා හිතනවා අනිවාර්යයෙන් ලයික් කරන්න. ඉතින් මේක ගැන මොන හරි ගැටලු ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට පුළුවන් එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක. Telegram group එක. ඒ group එකට join වෙලා එතනටත් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලට තියෙන ප්‍රශ්නේ ඒ group එකේ අහන්න. ඉතින් ඒකෙත් මම reply කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕන ඒ group එකට join වෙන්න. ඒ වගේම අනිවාර්යයෙන් මේක ඔයගෙන දන්න යාළුවෙක් ඉන්නවනම් එයාට share කරන්න මතක් කරන්න. පහල තියෙන රතු පාට subscribe button click කරලා ඊට පස්සේ තියෙන bell icon එක click කරලා ඒකේ නම් all වලට notification දාලා තියාගන්න. මේ වගේ video එකක් ඔයාලට ඉස්සරහට බලා ගන්න ඕන. එහෙනම් අදට සමු ගන්නවා ඊළඟ වීඩියෝ එකේ. හම්බෙමු.